ලැබුවා වූ 2023 අලුත් අවුරුද්ද ඔයාලගේ බලාපොරොත්තු සඵල වෙන නිරෝගීම සුබ අලුත් අවුරුද්දක් වේවා. ටික දවසකට පස්සේ ඔන්න මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන්ම පිළිගන්නවා. ඉතින් අද ගොඩාක් ලස්සන දවසක්. මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ හැම දවසක්ම මේ වගේ ලස්සන දවස් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම මේ ස්වභාව දහමට අපේ පණ වගේ ආදරය කරන ආදරණීය මිනිසුන් වෙමු. පුරුත්තක් විදියට හැමදාම උදේට නැගිටපු ගමන් කිචන් එකට යන්න කලින් මම වොෂ් එකක් දාගන්නවාමයි. සාමාන්‍යයෙන් මුළුතැන්ගේ ආහාර පිළියෙල කරද්දී අපි නිතරම වගේ පිරිසිදුකම තියාගන්න ඕන. ඉතින් ඔයාලත් උදේට නැගිටපු ගමන් කිචන් එක පැත්තට යන්න එපා. මුලින්ම හොඳට වොෂ් එකක් දාගන්න. එතකොට ගොඩක් ප්‍රබෝධමත්ව අපේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හැම උදේකම මම දකින්න ආසම මෙන්න මේ වගේ පරිසරයක්. මගේ පපාලා දෙන්නම මේ ටිකේ ටිකක් අසනීපෙන් ඉන්නේ. ඉතින් ජොටි පුත්තත් මාත් එක්කම උදේම නැගිට්ටා. එයා ටිකක් චුරුචුරු කාපු නිසා මම හස්බන්ඩ් එයාව බලාගන්න කියලා ඔන්න මම කිරිපත් ටිකක් හදන්න ලෑස්ති කරගත්තා. සාමාන්‍යයෙන් අපි ජනවාරි පළවෙනිදා ලබනවත් එක්කම කිරි උතුරවනවා. උදේට නැගිටලා තමයි කිරිපත් ටික හදාගන්නේ. ඒ කොහොම වුණත් අවුරුද්දේ හැම දවසක්ම අපිට නම් ගොඩක් විශේෂයි. ඉතින් හිටපු නිසා මට මේ පාර නම් ගොඩක් ජාති හදාගන්න බැරි වුණා. කොහොම වුණත් ධෝනි ඉල්ලපු නිසා මම 31 රෑ කොකිස් ටිකක් නම් හදාගත්තා. අපේ චූටි පුතා හැමදාම උදේට නැගිටපු ගම එයාට බත් ටිකක් කන්න ඕන. අද ඉතින් මං කිරිපත් නිහදන්නේ. ටිකක් වෙලා යන නිසා හස්බන්ඩ් ඔය කොකිස් මල්ල ලිහලා එයාට කොකිස් පෙති දෙකක් දුන්න කන්න කියලා. අලුත් අවුරුද්දක් ලබනකොට අපි පරණ අවුරුද්ද එකතු කරගත්ත අත්දැකීම් අපිට ගොඩක් වටිනවා. ඉතින් අලුත් අවුරුද්දේ හැමෝගෙම හිත්වල ගොඩක් බලාපොරොත්තු තියෙනවා ඇති. එහෙම නේද? ඒ බලාපොරොත්තුත් එක්ක ඉස්සරහට යන්න අපි හැමෝම හොඳ ශක්තිමත් මාවතක් හදාගන්න ඕන. ඉතින් අපි ලැබපු අත්දැකීම් තමයි අපිට ඒ වෙනුවෙන් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ. තාත්තට බලාගන්න කිව්වට අපේ පුතා එන්නේ ඉතින් මාව හොයාගෙන. එයාට බඩගිනි ඉන්නේ දැන් ගොඩක්. හැමදාම උදේට හස්බන්ඩ් පොල් ගාන වෙලාවට කොරියාවේ විස්තර මාත් එක්ක කියවනවා. ඔයාලා බලන්න ඇති මම මේ නටනවද කියලා. නැහැ, හස්බන්ඩ් උදේ කඩේකට ගියා කණුදුනු කරන්න. මට එයා මෙන්න මේ ස්ලිපර්ස් ටික ගෙනාවා. ඉතින් චුටි පුතාට පේන තමයි මං මේක දාගෙන හිමි ඇවිත්තේ. කිරිපත ඉතනකල් මම හොඳ කට්ට සම්බෝලයක් හදාගත්තා. මමයි හස්බන්ඩුයි මේ යන්නේ කිරිපත් ටික වඩන්න කිසෙල් කොලයක් අඩන් ඉන්න. අල්ලපු අත්තට තමයි අපි දෙන්න මේ යන්නේ. මේ මෙතන ගහෙන් ගැඩුවා නම් හරි. ආ, ඒක ඇති.
ගස්වල තියෙන කිසල් කැන් වලට තිබෙනවා. හස්බන් නිවාඩු දවසට සංයාද කියලා තමයි මේ වගේ පොඩි පුංචි වැඩ කරගන්නේ. කිසල් කොලේ කපාගෙන එන ඩිංගක මෙයත් හිමි හිමිට පාර දිගේ ඇවිල්ලා. කොහෙද ආවේ? කොහෙද ආවේ? ඈ? බවවා ඉන්නවද? ඈ? බවවා ඉන්නවද? ආ, එයා ඉන්නවා. අන්න පා ළඟට. කාවියා හොඳේ? බත් කෑවද හන්? බත් කෑවද හන්? ඔව්. බත් කෑවද හන්? ඔව්. කොහෙද යන්නේ? ආගෙදර යමු. ආ අල්ලන්න පාළුවන්. නෝනෝ. දැන් මම්මගේ කිරිපත් ටික හදාගෙන ඉවරයි. ඒක මම මේ විදිහට කිසල් කොලේට දාගත්තා. කිරිපත් කියන්නේ අපේ ගෙදර නම් උතුරම හැදෙන කෑමක්. පුතාට හොඳටම බඩගිනි වෙලා අඬන්න ගත්ත නිසා කිරිපත් ටික මේසෙට ඇරලා මම යාට කිරිපත් කවන්න ආවා. රෝනිත් මේ වෙලාවේ නැගිටලා හිටියේ. ඒ වුණාට එයාට දැම්ම කන්න බෑ කිව්වා. එයා කොහොමත් උදේට ටිකක් හොර ගෙඩියා. මෙයා නම් උදේට සිට එකේ එහෙම ඇවිදින්නේ පච්චුට්ටක් කෑවොත් විතරයි. පුතාට කාලා ඇතිනම් මෙන්න මේ වගේ පොඩි ඇක්ෂන් එකක් දානවා. ඉතින් ඊට පස්සේ මං එයාට කොච්චර කවන්න හැදුවත් එයා කන්නේ නැහැ. උදේ කෑමෙන් පස්සේ බබාලා දෙන්නම නිදාගත්තා. හස්බන්ඩ් ගියා ෆැක්ටරිය පැත්තට. ඉතින් මම ඔන්න විදුලි බැලන පොඩි වැඩක් කරන්න. ඔයාලට මතකයිනේ මගේ කලින් වීඩියෝස් වල තිබුණු මගේ කුමාරිකා පඳුර. ඉතින් තව කුමාරිකා පැල කීපයක්ම තියෙනවා එකේ. අවුරුද්දේ මුල්ම දවසේ මට හිතුණා මගේ ඉන්ඩෝ ඇලෝවේරා ප්ලාන්ට් ටීම් එකට තව මෙම්බර්ස්ලා දෙන්නෙක්ව එකතු කරගන්න ඕන කියලා. දැන් මම මේ කරන්න හදන්නේ ඒක. බබාලා දෙන්න නිදාගත්තට පස්සේ තමයි මට මේ වගේ වැඩ කරන්න වෙලාව තියෙන්නේ. නැත්තම් මට ඉතින් එදෙන්නත් එක්ක මේ වගේ වැඩවලට වෙලාව හොයාගන්න අමාරුයිනේ. මං හරිම ආසාවෙන් තමයි මේ වගේ වැඩ කරන්නේ. ඒකෙන් අපේ මනසයි සිතයි දෙකම නිරවුල් කරගන්න අපිට පුළුවන් වෙනවා. වොෂ්රූම් එකයි අපේ මේන් රූම් එකයි ළඟින්ම තමයි මම මේ පෝච්චිය තියාගත්තේ. මේ ලබපු අලුත් අවුරුද්දේ මට තියෙනව ලොකු බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව පහුගිය අවුරුදු කිහිපයේ මගෙන් ගිලිහිච්ච බලාපොරොත්තුවක්. ඉතින් මම දෙසැම්බර් මාසෙදිම හිතාගත්තා මගින් අතෑරුණු ඒ ටාගට් එක මම කොහොම හරි 2023 අවුරුද්දේ සම්පූර්ණ කරගන්න ඕනේ කියලා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක්. විභාග දෙකක් මම මේ වෙනකොට සම්පූර්ණ කරලයි තියෙන්නේ. හැබැයි මට අන්තිම විභාගේ ලියාගන්න බැරි වුණා.
දැන් බබාලා ටිකක් ලොකු නිසා මම මේ අවුරුද්ද වෙන් කරන්නේ මගේ ඒ අධ්‍යාපන වැඩ කටයුතු ටික අවසන් කරගන්න. මම විශ්වාස කරනවා කවදා හරි ඒ දේ මගේ දරුවන්ට ගොඩක් වටීවි කියලා. ඉතින් මම ඔයාලටත් කියනවා එක එක හේතු මත ඔයාලගේ අධ්‍යාපන කටයුතු නතර වුණා නම් ඒ දේවල් වලට නැවතත් හොඳ ආරම්භයක් මේ අවුරුද්දේ ලබා දෙන්න කියලා. මොකද අපේ මේ පුංචි රට ඉන්න ඉන්නම නරකතටයි හැරෙන්නේ. ඉතින් අපේ වගේම අපේ පුංචි දරුපටවුන්ගේ අනාගතයත් බාර දෙන්න නැතිම අවිනිශ්චිතයි. අපි ගියා අපේ අම්මලාගේ ගෙදර. රෑට මගේ යාළුවෙකුගේ පුංචි බබෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් තියෙනවා. ඉතින් ඒ යන අතරේ ඒ පුංචි පැටියට ලස්සන gift එකකුයි අපේ චූටි පුතාට ලස්සන ඇඳුමකුයි ගන්න අමතක කරේ නැහැ. මල්ලිට ඇඳුම් තෝරලා දෙන්නේ අක්කා. එයාගෙන් හරි හරියට උදව් තිනවා මට. පේනව නේද? අක්කි බපා තමයි මල්ලිට ඇඳුම් ගෙනත් දෙන්නේ. අපි අපේ ගෙදර ගියාම අපිට වඩා රාජකාරි තියෙන මේ දෙන්න. අපේ අම්මා මට වඩා දන්නවා දන්න දහම්ගෙට ඔක්කොම දාලා බබාලට කෑම ටික කවා ගන්න. මේ අම්මා අපේ ගෙදර ආව දවසට හරි අපි අම්මලාගේ ගෙදර ගිය දවසට හරි ඒ වැඩෙන් අම්මා හරිම නිදහස්. මේ වයසේ පුංචි බබාලා හොයන්නේ මෙන්න මේ වගේ නිදහස් පරිසරයක්. ඉතින් ජනවාරි පළවෙනිදා මගේ උදේවරුව ගත වුණේ ඔන්න ඔය විදිහට. ඔයාලා හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න.